අයිබෝන් ඇග්‍රොලයිෆ් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල කතා බහට ලක් වෙන කාබනික පොහොර සම්බන්ධයෙන් මගේ channel එක බලනවා නම් ඔයගලන්ට මම විවිධ පොහොර වර්ග ඉදිරිපත් කරලා තියෙනවා කාබනිකව හදන හැටි. වේලු ජීව කියලා අලුත් පොහොරක් ඉදිරිපත් කරා. එතකොට ඇසොල්ලා කියන ශාකේ භාවිතයෙන් කොහොමද පොහොර නිෂ්පාදනය කරන්නේ මේ වගේ විවිධ දේවල් මගේ channel එක තුලින් මම ඔයගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා. ඉතින් අද මම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ කාබනික දියර පොහොරක් ගැන. මේකට අපි කියන්නේ ජීව මෘතම් කියලා. මේ ජීව මෘතම් කියන දියර පොහොර නිෂ්පාදනය කරන හැටි ගැන මම අද ඔයගලන්ට මගේ channel එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ජීව මෘත හදන්නේ කියලා. ඇත්තට මේකට ඕන වෙනවා අමුගොම, මුම් පිටි, හකුළු, ඒ වගේම දිරිසීඩියා සහ හොඳ කැලේකින් ගත්ත පස් ටිකක්. मूल पद्धति आसान स्प्रे कर सती सर මේ කාබනික දියර පොහොර ශාකයට භාවිත කරන්න පුළුවන් නම් මේක පත්‍රවලිනුත් අවශෝෂණය කරගන්න පුළුවන්. මොකද මේක සුද්ධ ජීවි මාධ්‍යයක් වගේම මේක කාබනික දියර පොහොරක්. ඉතින් මේකෙන් කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ඒ ශාකයේ පස් මාධ්‍යයේ ඉන්න සුද්ධ ජීවීන් හදින් වර්ධනය වෙන්න උපකාර වෙනවා වගේම මේකෙන් පොහොරක් විදියට දියර පොහොරක් විදියට මේක භාවිත වෙනවා.